අයිබෝන් සුබ දවසක් වේවා සජී සුබ දවසක් වේවා එසේම වේවා ආ දැන් 2023 එළඹෙන්න ඔන්න මෙන්න තියනවා 2022 අවසාන වෙලා හෙට නත්තලත් උදා වෙනවා ඉතින් හැමදෙනාම සතුටින් ඇති කියලා අපි හිතනවා නේ අනිවාර්යම රුවන් ඉතින් ඒත් එක්කම නත්තලට කලින් අපි හුරු පුරුදු වැඩක් කරනවා හැම අවුරුද්දෙම ඔබ ආදරය කරන වැඩක් ඔබ ආදරය කරන බොහොමත් ජනප්‍රිය දවන්ත ප්‍රවීණ කලාකරුවන්ගේ දූල පුතාල ගොඩක් එක්ක අපි කරන ලස්සන වැඩක් තමයි හිරු තරු දරුව කියලා කියන්නේ. ඉතින් දෙවන තුන්වන પરම්පරා නියෝජනය කරමින් අද දවසේදීත් අපේ මැදිරි ලස්සන කරන්න අද දවසේ ලස්සන කරන්න අපි ආරාධනා කරා තරු දරුව ගොඩකට. අපි ඔක්කොම අද ඇවිල්ලා ඉන්නවා 8 දිනක්. මේ 8 දෙනා කවුද කියලා අඳුන ගන්නත් ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මොකක්ද කියන කියන්නේ? අපි මේ 8 දෙනාව මේ බෙදාගත්තා. දෙපැත්තට. ඔව් දෙපැත්තට බෙදාගත්තා. සජීගේ පැත්තට හතර දිනක් ඉන්නවා මගේ පැත්තට හතර දිනක් ඉන්නවා ඒ කවුද කියලා දැනගන්න පුළුවන් ඉස්සරහට වැඩි වෙලාවක් යන්නේ ඉක්මනට කියනවා මීට කලින් කියන්න ඕන දෙයක් තමයි සජී දැන් අලුත් අවුරුද්දක් උදා වෙනවා නත්තලත් උදා වෙනවා හැමදිනාම බලාපොරොත්තු සහගතව ඉන්නවා අනිවාර්යයෙන් එතකොට කලාව කියන්නේ අපිට ගොඩක් ජීවිතේට සමීප දෙයක් කලාකරුවන්ට අපි හැමෝම ආදරෙයි ඉතින් මේ කලාකරුවන්ගේ ඉදිරි પરම්පරාව නේ කොහොම හරි තව තවත් කලාවට සම්බන්ධ කරන්න ඒ වගේම රටේ ජනතාව රසිකයින් හඳුනා ගන්න ලොකු හයියක් මම හිතනවා තරුදරු වැඩසටහනෙන් වසර ගණනාවක් මුළුල්ලේ සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම වෝ ඉතින් අපි තව වෙලාව ගන්න නැතුව මේ තරුදරු කවුද කියලා ඔබට හඳුන්වලා දෙන්න යන්නේ රුවන් මගේ පැත්තෙන් පටන් ගමුද ඔයාගේ පැත්තෙන් පටන් ගමුද කොහොමද අපි මේ පැත්තෙන් පටන් ගන්නේ නේද ලස්සන කෙනෙක් ඉන්නේ පැත්තේ ආ ඒක තමයි හරි දැන් මේ තැනැත්තිය පිළිබඳව මේ ආදරණීය තරුණිය යෝතිය පිළිබඳව කතා කරනකොට බොහොම මේ ආදරණීය ගායකයෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ ආදරණීය දියණිය ලිහිණි හෙට්ටිආරච්චි අද ඇවිල්ලා ඉන්නේ අයිබුවන් සුබ දවසක් වේවා ඊයසර එනකොට වඩා තවත් ලස්සන වෙලා තව ලස්සන වෙලා නේද කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ලැජ්ජ වෙලා ලිහිණි ගොඩක් දේවල් දෙනවා අපි ඊට පස්සේ අපි මේ පැත්තෙන් අඳුන ගන්නවා එක්කෙනෙක් මේ පැත්තටත් යනවා වතාවකට ඒ නිසා මගේ පැත්තේ ඉන්න මුලින්ම හඳුනලා දෙන්නේ ඔබට ඔබ ගොඩක් ආදර කරන ඉතා අති දවන්ත හඬ පෞරුෂයක් තියෙන ඔහු මිල්ටන් පෙරේරා මහත්මයාගේ ආදරණීය මුණුබුරා ඒ වගේම චලක චමුපති මහත්මයාගේ ආදරණීය පුත්‍ර රත්නය චමත් චමුපති පෙරේරා අයිබෝන් අයිබෝන් අක්කේ ඉතින් කොහමද හොඳයි කොහොමද හොඳයි හරි කතා කරමු තවත් ඉස්සරහට වෙලාව තියෙන නිසා දැන් එහා පැත්තට ආපෞසරයක් යනකොට ඒ හඬ පෞරුෂය සෑහෙන කාලයක් අපේ රටේ තාරුණ්‍යයේ සිත් වසඟයට පත් කරා අනිවාර්යෙන් ඒ හඬ කියන්නේ මේ හඬ නෙවෙයි ඈ ආහ එයාගේ තාත්තගේ හඬ තාත්තගේ හඬ ලයාන්විත හඬක් ඉතින් අපි හිතනවා පුතාටත් ඒ හඬ එහෙමම පිහිටලා තියෙනවා කියලා අනිවාර්යෙන් ගියසරෙත් ආවා අපේ ආදරණීය ආත්මා ලියනගේගේ පුත්‍රයා මයිරෝ ලියනගේ අයිබෝන් සුබ දවසක් මයිරෝ හැම තිස්සෙම hina වෙලා තමයි ඉන්නේ රව පොඩ්ඩක් කිව්වනම් මොනවද මේ දවස්වල වෙන්නේ කියලා බෑන් පැට්‍රිස් තමයි කරගෙන යන්නේ තාත්තාගෙන යාලිය තමරා ඇගේ වන් මෑන් ප්ලේ කරේ දැන් ඒක බෑන්ඩක් විදිහට හදාගෙන තියෙනවා අපිත් ඉතින් මාත් ඒකේ ප්ලේ කනේ ඉතින් ලබන අවුරුද්දට වැඩි ටිකක් තාත්තාගේ ඇවිල්ලා තියෙනවා ඒ ටිකට පැට්‍රිස් කරගෙන යනවා යාගේ කොන්සර්ට් එක හරි එහෙනම් අපි දැන් මේ පැත්තෙන් ඊට පස්සේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා අඳුනගමු. ඔව් ප්‍රසංග වේදිකාවේ ඔබ ආදරය කරන නැතිව බැරි හඬක් හිමි අය කේ සුජීව මහත්මියගේ ආදරණීය දියණිය අංජලි රාජකුමාර් අයබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අංජලි හරි ලස්සනයි අද. කවුද ඔය ඇඳුම හදලා දුන්නේ අද? මේ ඇඳුම හැදුවේ මම. ඔහොහ. ඒ කියන්නේ මම ස්ටිච් කරේ නෑ මැහුවේ නෙමෙයි මම නෙමෙයි. ඒත් අදහස මගේ. ටික දැන් අද මම රුවන්ට කී කී හිටියා දැන් ක්‍රිස්මස් වයිබ් එක හොඳටම දැක්කේ මං අංජලීගෙන් කියලා. දැන් මේක ගැන මොකද හිතේ? ඇත්තටම මගේ පොඩි ට්‍රී අදහසක් තමයි තිබ්බේ. ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ ඇඳුමක් අඳින්න. වව්, නියමයි. ඉතින් ඒක ඉතින් මං සාර්ථකයි. Thank you, thank you, thank you. හරි සතුටුයි. හොඳයි රුව. මේ හැම දිනත් එක්කම අපිට ටිකක් වැඩි වැඩියෙන් කතා කරන්න පුළුවන් වෙලාව තියෙනවා. ඉක්මනට අඳුරගෙන යන් ඊට පස්සේ අපි කතා කරන්න පටන් ගමු. මේ පැත්තට මම ආපු හො යනවා. මේ පැත්තෙන් අඳුන ගන්නවා ගියසරෙත් ආවා. බොහොම ආදරණීයයි හුරු බූටි. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ අපේ නායකතුමා රොෂාන් ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය දියණිය බොහොම ආදරෙන් පිළිගන්නවා සිට්මි රොමාෂා ෆර්නැන්ඩෝ අයබෝවන් සිට්මිත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙන නිසා මේ දවස්වල මේ තාත්තා වැඩිපුර ගෙදරද නැත්නම් වැඩිද කොහොමද දැන් වැඩ මේ දවස්වල වැඩ නේ වැඩ තාත්තා ගෙදර ඉන්න දවස්වල වැඩ තියෙන හින්දා දැන් ගෙදර නෑ ගෙදර අල්ලගන්න අමාරුයි අල්ලගන්න අමාරුයි හරි එයා පැත්තට අපි යා ඔව් මගේ පැත්තට මං එද්දි මමත්
ආදරණීය මමත් ආසම ආදරණීය හඩක් තියෙන ඔහු 70 80 දශකයේ අපි හැමෝම ආදරය කරන විට්ටල් රත්නායකයන්ගේ ආදරණීය මුණුබුරා විනුජ අයබෝවන් කොහමද අයබෝවන් හොඳින් කොහමද වැඩ කටයුතු මොකද වෙන්නේ මේ දවස්වල වැඩ කටයුතු බෑන්ඩ් එකේ වැඩ යනවා සාමාන්‍ය විදිහට ඉතින් වැඩට යනවා ඉතින් සාමාන්‍ය විදිහට ඉන්නවා එහෙම බෑ සාමාන්‍ය විදිහට ඉඳලා එහෙම බැරිද युगයක් බොහොම ශ්‍රී ලාංකීය සුභාවිත සංගීතයට මහා විශිෂ්ට දායකත්වයක් දුන්න ඒ යුගයේ බොහොම ප්‍රතාපවත් සංගීත පෞරුෂයක් වෙච්ච ආදරණීය දයරත්න රණතුංග ශූරින්ගේ සහ අමරා රණතුංග මැතිණියගේ ආදරණීය මුණුබුරෙක් අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා අපි ඔෂාද් රණතුංගව ආයිබුවන් සුබදාස හරි දැන් මේ හැමදෙනාත් එක්කම කතා කරගෙන යනකොට මම දැන් දැනගන්න ඕනේ මේ මට අවුරුද්දකට විතර කලින් තමයි සීය අවසන්යි හම්බුනේ සීය ගොන් හොඳින් ඉන්නවා සනීපේ සීය සනීපෙන් ඉන්නවා සනීපෙන් ඉන්න සාමාන්‍ය විදිහට ඉතින් වැඩ කරගෙන ඉන්නවා හරි වැඩ ටික ඔහොම කරගෙන යනකොට අපිට තවත් ගොඩක් දේවල් තව එක්කෙනෙක් ඉන්නවා අපිට හඳුන්වලා දෙන්න රුවන් අපි අයවත් හඳුන්වලා දෙන්න ඕනේ ගියවරත් හරුදරුව වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වුණා හැබැයි මෙවර මන් දකින්නකොට තව ලස්සන වෙලා තව ලොකු වෙලා තියෙනවා මේ අපි ගොඩක් ආදරය කරන 90 දශකයේ ආදරණීයම කටහඬ හිමි ඔහු जगत विक्रम सिंह यांगे आदरणीय देनियन सिरिनी विक्रम सिंह आई बोवन सिरिनी कोमा दीदी හොඳයි අක්කී මම හරි ඉක්මනට ලොකු වෙලා නේ ඔයා ගොඩක් ඒ කිව්ව එක නම් ඒකෙන් ඉතින් කොහොමද මේ දවස්වල මොනවාද වෙන්නේ මොනවාද අලුත් වැඩ ඔයාගේ මේ දවස්වල ස්ටඩිස් කරගෙන යනවා දිගටම දා ටිකක් තියන ඉවර කරන්න එල්ලා වැඩ ටික කරගෙන යනවා සාමාන්‍ය විදිහට හොඳයි ඉතින් තරු දරු ගොඩකින් අපි දෙන්න වට වෙලා ඉන්නේ රුවන් ඉතින් අද අපි මේ හැම කෙනෙක් එක්කම කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා ඊට කලින් අපිට තියෙනවා තව ලොකු දෙයකට යන්න ලොකු වැඩකට යන්න අපි ලස්සන ආරම්භයක් ගමු ලස්සන ආරම්භයක් ගමු අපි ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා බොහොම ආදරෙන් අපි ආරම්භය ලස්සන කරමු ඒ නිසා සින්දුවකින් පටන් ගමු आदर मगे जी सुनी कल किन ओब अमतवी कोमद ओब गीता तो समिदे सितु सितु दे मम कला Thank you.
හරි අපි විරාමයකුත් ගත්තා හැබැයි විරාමයට යන්න කලින් බොහොම ලස්සන ආරම්භයක් ගත්තා අපි වැඩසටහනට දැන් ඉතින් අපිට සජී වෙලාව තියෙනවා ඕනතරම් කතා කරගෙන යන්න කතා කරන අතරේ තවත් සිද්දු කියන්නත් පුළුවන් මේ හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ අද බොහොම සුන්දර හෝරාවකට වැඩි කාලයක් ගෙවන්න අනිවාර්යයෙන්ම මේ 8 දෙනා එක්කම කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා රුවන් අපි මුලින්ම මොන පැත්තටද යන්නේ වාගේ වම්මත පැත්තට ගියානම් හොඳයි මගේ තවමද තමයි ඇයි hina වෙන්නේ චබත් දැන් ආපු වෙලාවේ ඉඳන් hina ව නවත්තන්නෙම නැහැ නෑ දෙන්න බිම බලාගෙන ඉන්න මොකක් හරි කසුකුසුවක් තියෙනවා මොනවාරි කසුකුසුවක් තියෙනවා චබත්ගේ විනුජගේ මොකක්ද මේ පොඩි කසුකුසුව උත්තර දෙන්න hina වෙවි මේ හරි දැන් කොහොම හරි මේ දෙන්නගේ යාළුකම දවසින් දවස වැඩි වෙනවා ගිය අවුරුද්දට වඩා නිකන් මේසෙරේ තව ටිකක් යාළුකම මෝරලා දාලා වැඩි වෙලා දලු දාලා වගේ අපිට පේනවා ඒ දැන් කොච්චර කල්ද යාළුකමට मामा संगीत खंडीत खंडी I think band එකේ තව ඔරිජිනල්ස් ටිකක් ලැබුණ අවුරුද්දේ අවුට් කන්ටන් ඉන්න සහ මගේ ඔරිජිනල්ස් ටිකකුත් එන්න තියෙනවා 100ත් හොඳින් ඉන්නවා හොඳින් යනවා ඉතින් අර ටික හොඳින් යනවා ඉතින් අලුතෙන් සින්දුවක් කරා නේද ඔව් ඒක ගැන කියමු අපි ඔව් ඒක ඒ කියන්නේ මම කරපු සින්දුවක් නෙමෙයි ඒක අන්තිමට රිලීස් කළේ උන්මාදවි කියන සින්දුව එක දිනුක යෂ් කියන අයියා මට හදලා දුන්න සින්දුවක් මම හරිම ආසාවෙන් සිං කරපු සින්දුවක් ඒක තමයි මම අන්තිමට රිලීස් කරේ හොඳයි හරි මේ පැත්තෙන් තොරතුරු තවත් අපිට කතා කරන්න පුළුවන් සජිත් අංජලි ඉන්නවා සිරිනි ඉන්නවා දෙන්නෙක් ඉන්නවා තව දෙන්නෙක් එක කතා කරන්න ඕනේ ඊට කලින් ඉන්නවා නොයි පැත්තට ගිහින් ගෙමු නේද මේ පැත්තෙන් අපි කාගෙත් එක්කද අපේ මේ අලුතෙන් අපිට චොක්ලට් එමත් උදේ හම්බුණානේ ආයෙමද මට හම්බුන්නේ නැහැ රස්සාවක් හම්බෙලා දැන් රස්සාව කරගෙන ගිහිල්ලා පළවෙනි පඩි පළවෙනි පඩියෙන් අපිට චොක්ලට් එහෙම ගියා උදේ චොක්ලට් කතා අර මම බැලුව උදේ ඉඳන් මම ඇවිල්ලා හිටියේ මට හම්බුනේ නැති චොක්ලට් කවුද ඔයාලට හම්බුනේ කියලා අපි ඔක්කොම ඉතින් දැන් අලුත් රසය තුරු තුටි කියන කොහොමද හොඳයිද හොඳයි අවුලක් නැහැ ඩිග්‍රී ඔක්කොම කම්ප්ලීට් කළා දැන් ඔව් අයියේ ග්‍රැජුවේෂන් එක තිබ්බා ඔක්තෝබර් වල දැන් ඊට පස්සේ ජොබ් එකක් කරන්න පටන් ගත්තා දැන් ඉතින් ඒ වැටික් කරන් ඉන්නවා ගිය පාරට වැඩිය හරි සතුටින් උත්තර දෙන්නේ හරි සතුටින් කතා කරන්නේ මොකද මේ ග්‍රැජුවේෂන් ඔක්කොම ඉවරයි දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද ඔව් ඉවරයි ඒ කියන්නේ තාවකාලිකව ඉවර කරා තව ඉස්සරහට කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා දැන් ඔයාට ඕනේ මේ ලිහිණි තාත්තා වගේ වෙන්නද නැත්නම් ඔයා වෙන ශේෂ්ත්‍රකින් ඉස්සරහට යන්නද ඔයාගේ ආසාව මොකක්ද මම කැමති වෙන දෙයක් කරන්න මගේ මම මේ දැන් ඉගෙන ගත්ත පැත්තෙන් ඉස්සරහට යන්න මේ ඒ අතරතුරේ සංගීතය කරන්න තමයි මගේ බලාපොරොත්තුව හදයි හරි අපිට දැන් මේ
මයුරත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් කොච්චර ටිකක් ඈත් වෙලා ඉන්න කියලා කිව්වත් ලං වෙන එක තමයි කරන්නේ දැන් මෙහෙමයි දැන් දන්නේ කවුද කියලා දැන් මේ පැත්තේ රුවන් විනුජයි චමතු යාළුවෝ වගේ මේ පැත්තෙන් අපිට ඉන්නවා ලිහිණි කපල් එකක් ඕ ඒ දෙන්නත් හොඳ යාළුවෝ නේද ඔව් ඉතින් දැන් මේ දැන් හැම අවුරුද්දක වගේම මේ මේ අවුරුද්දෙත් අපි ආරාධනා කරා ඒ ඉතින් ඒ සුන්දරත්වය වැඩි කරගන්න ඕන නිසා දැන් මේ ළඟ ඉන්න යාළුවා ගැන කොහොමද කියන්නේ අදහසක් වගේ කියනවනේ එහා පැත්තේ හොඳ අදහස් ටිකක් අහවනේ යාළුවෝ දෙන්න ගැන හොඳටම කිව්වනේ කරදරේ ඉතින් ඕ කියන්නේ හරි ආපුලා ඉඳන් ඉතින් ඔය වෙනම ගෙන්නලා ආයිමත් මේකප් දාන්න උනා නේ වගේ තමයි ඉතින් අර බලනවා ඇදද ආය යදන ලස්සනද එහෙම තමයි ඉතින් ගෑන් ළමයි නේද ඔව් දැන් මෙහෙම නැහැ ගෑන් ළමයි වන්නන්නේ මේ තරම් නැහැ ඔන්න බලන්න ලිහිණ යාළුවා ගියේ යාළුවාගේ හැටි නේද හරි දැන් මේ මයුරත් එක්ක කතා කරනකොට දැන් මයුර ආරම්භයේදීම කිව්වනේ දැන් මොනවද තාත්තගේ සංගීත කටයුතුත් එක්ක කොහොමද යන්නේ මයුරගේ වැඩ කරද්ද මොනවද කියන එක අපිට තවත් කලාශේෂයට සම්බන්ධ වැඩ මොනවද කියන එක දැනගන්න පුළුවන් එහා පැත්තට යන්න කලින් අපි අංජලිත් එක්ක ටිකක් කතා කරමු හොඳයි නේද කරන්න ඕන නේද දැන් අංජලි මේ මට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි රුවන් තව ෆිෂ් චිකන් පැටලනවද කියලා අහන එක ඔව් ඒක තවමත් තවමත් බොරු කියන්න ඕනේ නැහැ ඇත්තට පැටලෙනවා ඒක හරියන්නේ නැද්ද අංජලි ඒක මං හිතන්නේ උපතෙන් ආපු මොන හරි කේස් එකක් ඕ. ඒක භාෂාවේ මොනේ ප්‍රශ්නයක් තියෙනවා. භාෂාවේ නෙමෙයි යාට ෆිෂ් චිකන් රස අඳුර ගන්න බෑ. ආ රස රසේ ප්‍රශ්නයක් තියෙන්නේ නේ. ඒක තමයි. ඒ කියන්නේ අම්මා කවද්දි මං දන්නේ නෑ මේ චිකන් ද ෆිෂ් කියලා. මං කියනවා මට ෆිෂ් එපා කියලා කිව්වට මං අන්තිමට කා දෙන්නේ ෆිෂ්. ඒ කියලා රවටලා මට කවන්නේ චිකන් කියලා. හරි ෆිෂ් චිකන් ප්‍රශ්නේ අංජලි ටීමිට විසඳගන්න කියලා මම පොඩ්ඩක් කලාතුරතු මොනවද කියන එක දැනගන්න ඕනේ මේ දවස්වල මොනවද වෙන්නේ. මේ දවස්වල ප්ලෑන් නැතිව දැන් මායි නංගි මෑෂප් එකක් කරා අවුරුදු ගානකට කලින්. වව්. ඉතින් අපි හිතුවා තව මෑෂප් එකක් කරන්න. මේ අවුරුද්දේ තමයි කරන්න හිටියේ. ඉතින් ටික දවසක් ගියම 2023. ඉතින් 23ම කරනවා කියලා නේ හදිස්සියෙන් දැන් එහෙම බෑ අංජලි. එහෙම බෑ. अध्यापन कटियों ඒක තමයි. ඒක තමයි අධ්‍යාපන වැඩ. එතකොට කොහොමද කලාවට සම්බන්ධ වැඩ මොනවා හරි කරනවද තාත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවද මොනවා හරි කලා වැඩ වලට? ඔව් එක එක ෂෝස් වලට යද්දි හැම තියෙනවා යන්න තියෙනවා. දැන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ටී ප්‍රෝග්‍රෑම්ස්. එහෙම තමයි දැනට අර වැඩියෙන්ම මේ පැත්තට බර වෙන්නේ නැතුව තාම අධ්‍යාපන කටයුතු වලට බරක් දීලා කරගෙන යනවා. වැඩිපුර අධ්‍යාපන වැඩ වලට අවධානය දෙනවා නේ. හරි. හොඳ කතා කරන්න පුළුවන් මේ පැත්තේ තව දෙන්නෙක් ඉන්න ඉතින්. ඔව් සිට් මී. ලස්සනම ළමයානේ දැන් ලිහිණි තරහ වෙනව එතකොට නෑ නෑ හැමෝම ලස්සනයි ඉතින් කොහොමද සිත්මි මේ දවස්වල වැඩ ඉතින් මේ දවස්වල කි අධ්‍යාපන වැඩ කටයුතු ටික තමයි ටික කරගෙන යනවා තාම අධ්‍යාපන වැඩ කටයුතු කියන්නේ උසස් අධ්‍යාපන වෙන්න ඕනේ ඔව් ඩිග්‍රී එකේ වැඩ ටික කරගෙන යනවා එතනින් එහාට තමයි සංගීත ශිෂ්‍යයෙක් වෙන්න ඉතින් කියලා ඉන්නේ මම දැක්ක මේ ළඟදී බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා තිබ්බා හරි ලකුවට ඉතින් අපි ඒ ගැනත් කිව් මේ වෙනකන් චූටිට කේක් එකක් කපලා හැම තමා සෙලිබ්‍රේට් කරේ මම කිව්වා 18 වට සමරන්න ඕන 18 වෙනි උපන්දිනේ කියලා ඉතින් දැන් ඔයාමද කිව්වේ ඔව් මම්ම තමා කරගත්තා බලෙන්ම කියලා කරගත්තා බලෙන්ම කරගත්තා නෑ නෑ අම්මයි තාත්තයි තමා කරත් මූල්‍යමය දායකත්වය ඒගොල්ලන්ගෙන් ගන්න නෙමෙයි ඒ තමයි මම ගන්න නෙමෙයි මොනවද හම්බුනේ සින් බර්ත්ඩේ කරේ මට ආයි වොච් එකක් අරන් දුන්නා මයි තාත්තේ gift එකට බලෙන් නිගත්තේ නෑ නෑ ඒක මන් දන්නා ඒක සර්ප්‍රයිස් එකක් 12ට වගේ ඇවිල්ලා දුන්නා තින් ඔව් එක තමයි සර්ප්‍රයිස් එක ඒරන බර්ත්ඩේ දවසේ කාංචන අනුරාධියා කී දිනේෂ අය ශනුද්‍රයා කී දෙන්නා තාව ඒවත් සර්ප්‍රයිස් මමකුත් දන්නේ අර ඕගනයිස් කළේ මං වුණාට එදා දවසේ පොඩි සර්ප්‍රයිස් ටිකක් වුණා මන් දන්නේ නැතුවම හොඳයි හොඳයි ඊ දැන් දැන් ඇත්තටම බැලුවොත් එහෙම මේ දැන් අපිට ප්‍රශ්නයක් එනවා අබන අවුරුද්දට ගෙන්නන්න බැරි වේ දැන් 18යි නේ ඔව් නේද නේ දැන් එන්න එන්න අපි දෙන්න පොඩි වෙනවා අපි දෙන්න පොඩි වෙනවා මේගොල්ලෝ ලොකු වෙනවා දැන් ගන්න එකේ හැටි නේ හරි යහපතේ මේ අපේ දාරන්ද රණතුංගයන් කියන්නේ මුඩුපුරා ඉන්න මම හිතන්නේ අහිංසකම ළමයා අද අපේ වැඩසටහනේ ඉන්න කතා කරන්නේ නැද්ද ඕෂද
ඉතින් කොහොමද ඔෂද සංගීත වැඩ කටයුතු ඔයා කැමති තාත්තා වගේම සංගීතයෙන් සිය වගේම සංගීතයෙන් ඉස්සරහට යන්නද කොහොමද දැන්ටත් කරගෙන යනවා ඉස්සරහටත් ඉතින් සිය සින්දු ටික කියන්න තමයි ඉතින් බලාපොරොත්තු මම හිතේ තරුදරු වැඩසටහනට ඔෂද සහභාගී වුණු පළවෙනි වතාව දැන් මම මේ ප්‍රශ්නේ තහන්න ඕනේ දැන් දයරත්න රණතුංග යන්නේ වගේම අමර රණතුංග මැතිණිය මේ දෙදෙනාගේ නම ඇසු පමණින් අර මම අර කිව්වා වගේ පටන් ගත්තා මුළු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ එක්තරා යුගයක් ආලෝකමත් කරපු යුවලක්. එතකොට දැන් ඒ අයගේ ආදරණීය මුණුබුරෙක් විදිහට දැන් සීයත් බලාගෙන ඉඳිනේ මේ වැඩසටහන. කොහොමද දැන් යම් බලාපොරොත්තුවක් තියෙනවද ඉස්සරහට මේ ගුල්ලු මේ කරගෙන ආපු වැඩ කටයුතු සංගීතයෙන් දායකත්වයේ දීලා රටට වගේම සමාජයට කරපු මෙහෙයක් තියෙනවද? ඔයාගේ පැත්තෙන් කොහොමද මේක ඉස්සරහට අරගෙන යන්න අදහසක් තියෙනවා? සීය කොහොමද දැන් කියලා තියෙන්නේ මේ කියාගෙන යන්න කියලා මොකද මම ඉස්සර මේ ප්‍රෝග්‍රෑම්ස් වලට වැඩි සහභාගී වෙන්නේ. ඉතින් මේ දැන් ඉතින් පටන් අරන් කරගෙන යනවා සාමාන්‍ය විදිහට. බොහොම ස්තුතියි අපේ ආරාධනාව මුලින්ම පිළිගත්තට නේද? හරි. අපිට මේ කතා කරන්න පුළුවන් සජී නමුත් මට හිතෙනවා සින්දුවක් අහුවත් හොඳයි කියලා නේද? ඔව් මගේ දකුණු අත පැත්තේ පළවෙනි සාමාජිකාව
සුළුයි ගලු වලක්ද සල්ගසේ වලු සුගන්ධයක්ද සෙකළු රුවද්ද ගල් කුලේලු ගඟක්ද සිතලේ ගලු වලක්ද සල්ගසේ වලු මිල්ටන් පෙරේරා මහත්මයාගේ හඬ නැවත අවදි කරන හඬක් ඔබට තියෙනවා. ඉතින් මොනවාද ද මියුසික් කරන්න අදහසක් අතහැරලා තියෙන්නේ? අපි දැක්කේ නැහැ කිසිම දෙයක් ළඟදී. මෙයාගේ නේද විනුජ දැන් ඒ ගැන කියනවා අක්කේ එක අහන්න කියලා මට කලින්ම කිව්වා නේද? නෑ නෑ මෙහෙම කරපෙන් ඒ ගැන කතා කරන්න ඕනම තමයි කියන අදහස තමයි. ආ ඒක හරි ඒක. හරිද ඒක? නෑ නෑ මිනිහා මෙහෙම නෑ ඉතින්. संगीत श्रेष्ठ वेडकू वेडकू මං ප්‍රොඩක්ෂන්ස් ටිකක් කරා ඉතින් අර අපිට දැක බලා ගන්න පුළුවන් මෑෂප් එක හැම එන්නේ 2023 ඕනේ ඕ ඒක තමයි ඉතින් ඔරිජිනල් උත් ඊළඟ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා හොඳයි ඒත් එක්කම අපි අපිට මේ පැත්තෙන් ඔහම සිරිණි පැත්තට ටිකක් ගිහින් කතා කරලා ආවත් හොඳයි කියලා හිතනවා සිරිණි දැන් මොනවා හරි දැන් ගියසරෙත් මට අහුව මතකයි මම මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුක් ඇති හැබැයි මොනවා හරි හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් ඇතිනේ මම මේ වගේ තැනකට එනවා දැන් තාම පොඩින වයසක නිසා මම යහන්නේ කොහොමද අරමුණු එහෙම ඉස්සරහට අලුත් අවුරුද්දත් එන නිසා මම මේ මතු කරගන්න හදන්නේ අරමුණු කියලා ගත්තොත් මං ගොඩක්ම කැමති මෙඩිසින් ඇන්ඩ් බෙහෙත් පැත්තට තමයි බෙහෙත් පැත්තට මිනිස්සුන්ව සර්වත් කරන්න තමයි ෂා ඒ අතරේ සංගීතයත් එක්කම යයි අන්දන්නේ නැහැ බලමු ඉතින් ඒ කියනවා දැනට මොනවා හරි අධ්‍යාපනයේ හදාරන්නේ ඒ සම්බන්ධවද දැනට නම් පිටරට විශ්වවිද්‍යාලයකට යන්න අධ්‍යාපනය හදාරනවා ඒ අතින් හෙළවෙදකම පැත්තෙන් වැඩ කටයුතු කරගෙන යන තමයි බලාපොරොත්තු වෙන්නේ බලන්න මේ රුවන් නේද සංගීතය කියන්නේ සුවපත් කරන්න පුළුවන් අනිවාර්ය දෙයක් නේද ඉතින් තවත් කෙනෙකු සුවපත් කරන්න පුළුවන් දෙයක් ඉතින් ඒ වගේම තමයි අය සංගීතයෙන් වගේම අනිත් පැත්තෙන් සුවපත් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා බොහොම වටිනවා ඉතින් करना
නායක මහත්මයාගේ මුණුබුරා විදියට උපරිම සාධාරණේ කරනවා කියලා කියන්න පුළුවන්. පුළුවන්. Thank you so much. It's ඒක තමයි මට ඕන දෙ. ඒක තමයි ඕන දෙ. ඒක තමයි මං ආස. දැන් මුණුබුරායි 100යි අතර ගනුදෙනු කොහොමද? මට පොඩ්ඩක් ඒකත් කියන්න ඉක්මනට මේ පැත්තට යන්න ඕන නිසා. 100 100ත් එක පොඩි කාලේ මම සෑහෙන ළඟයි. මොකද අපි 100 මම පොඩි කාලේ ඉඳලා 100ලා ගෙදර හැදුනේ 100ත් එක්ක. ඉතින් දැනටත් ජොලි ඉන්න අපි දෙන්නා. ඒක තමයි වෙන්න ඕනේ. ඔව්. හරි. අපිට මේ පොඩි චෝදනාවකුත් ආවා මේ පැත්තේ එන්නේ නැහැ ඔයගොල්ලෝ මේ පැත්තේ විතරයි කතා කරන්න කියලා මට අපිට නෙමෙයි අර අර පැත්තේ ඒගොල්ලෝ කතා කරන්නේදී දැන් මේ එහා පැත්තෙන් සිරිණි කියනවා එයා කැමති ටිකක් වැඩිපුරම මිනිසුන්ට උදව් කරන්න නේ නිරෝගීකම වැඩි කරගන්න උදව් කරන්න වැඩි වයසක් නැහැනේ දැන් නියන් ළඟ ළඟනේ යන්නේ කොහොමද එක වයස එක වයස එක වයස නේ ආ ඒක තමයි දැක්කනේ මේ මට දින ටිකක් එකත් වගේ නේ එක වගේද ඔව් පොඩ්ඩක් නේද චූටිනේ හැමදාම වගේ ඔයා චූටිනේ පෙනුම චූටි ඔයා බාලයි හැබැයි ඔයාට වඩා මෙයා බාලයි මාසෙ 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 අයියෝ මාසෙ මොකද්ද දැන් මම මේ අහන්න ඇදුවේ දැන් යාළුවා හැබැයි හදනවා ඒ විදිහට ටිකක් වෛද්‍ය වෘත්තිය තෝරගෙන එහෙම යන්න මොකක් හරි එහෙම බලාපොරොත්තුවක් තියෙනවද ඉස්සරහ මං චුටි කාලේ ඉඳන් ආසන් හිටි බිස්නස් වුමන් කෙනෙක් කරන්න කවදා හරි කලින් කතා කිව්වා ඒ කතාව ඔව් මට මතකයි මේ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරනවා කිව්වා දැන් කොහොමද සෙට් වෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයත් හදාරනවා දැන් මම ඩිග්‍රී එක කරන්නේ නම් early childhood education වලින් ඒක කරලා
පිටරට විශ්වවිද්‍යාලයක ඒක සම්පූර්ණ කරන් තම බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට සංගීතයයි ව්‍යාපාරයයි ඔක්කොම බලන්න ඉන්නේ. දැන් early childhood education කියුවාම මේ පොඩි පොඩි ළමයි එක්කනේ ගණදුන කරන්නේ. පොඩි ළමයි ඉන්නවනේ. හත්පසින්ම දෙකක්. ඈ? හත්පසින්ම දෙකක් ඒ දෙක. දැන් එතකොට මේ ගෙදර මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවනේ. මල්ලිලා දෙකින්. දැන් ලොකුයි දෙය දෙන්නේ කොහොමද? දැන් ලොකුයි දෙන්නේ. ලොකු එක්කෙනා 11 වසරට යන්නේ සුටි එක්කෙනා ග්‍රේඩ් 7 වලට යන්නේ ඊළඟට. දැන් ඒතර එහා පැත්තින් අපිට කතා කරන්න පටන් ගන්න පුළුවන් මේ අපේ දාරත්න රණතුංගයන්ගේ ආදරණීය මුණුපුරා ඔෂාද්. මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවද සක්‍රීය දායකත්වය දෙනවද එහෙම නැත්නම් සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙම මේ මම අර විදේශගත වෙච්ච නිසා එහෙම ලොකුවට එන්න හම්බුන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට. ඔව්. ඉතින් මේ මගේ මියුසික් වීඩියෝස් එහෙම කරලා දාලා තියෙන YouTube channel එකක් තියෙනවා. තාම මම ලොකුවට බූස්ට් කරලා නැහැ. අහහ. ඉතින් මේ දැන් මේ අවුරුද්දේ ඉඳන් තමයි පටන් ගත්තේ. ෂා. නියමයි. සුබපැතුම්. ඉතින් ඒත් එක්කම දැන් මේ හිරුතර දරුව හැම කෙනෙක්ම මේ අපිට හරි හුරු පුරුද්දේ හැමදාම නිරන්තරයෙන්ම හිරුත් එක්ක ඉන්න හැමදාම එන අපේ ආදරණීය හිරුතර දරුවෝ ටිකක් ඉතින් आदरणीय මව සහ පියා එක තමයි එක නිවසේ මහගෙදර වෙනම තියෙන්නේ. ඕගොල්ලෝ වෙනම ඉන්නේ. එක එක ළඟ තියෙන. නමුත් එක ළඟ තියෙන්නේ. මම දැන් වික්‍රත්නායක ෂූරින්ගේ මුණුපුරත් එක්කත් කතා කරානේ. ඔව් මිනුජ. මිනුජත් එක්කත් කතා කරා. එතකොට කිව්වා ඒ ආදරණීය බැඳීම හරි ලෙංගක. සුන්දරයි කියලා ලෙංගක. මම දන්නවා ඔබෙත් සීයා බොහොම ආදරණීයයි. හරි නිහතමානී චරිතයක්. කොහොමද සීයාත් එක්ක තියෙන ගනුදෙනු? සීයාත් එක්ක ඉතින් වැඩිං කලාවටත් වඩා කරන්නේ මේ මැච් බලන එක. ආ 100 මැච් එකක් යනකොට 100 ඉස්සර මම තමයි නෑ FIFA ක්‍රිකට් ඔක්කොම. ඉතින් ඉස්සර මම තමයි 100ට මේ මතක් කරන්නේ මැච් එකක් තියෙන. ඉතින් දැන් 100 මට මතක් කරගන්න. ඉතින් ඕකම තමයි අපි දෙන්නේ ඕක ස්කෝර් එක ගැන කතා කරනවා. ඕකම තමයි කතා කරන්නේ කලාවට වඩා. කලාවට වඩා. හොඳයි. හරි. අපි මේ අංජලීගේ හඬ අවදි කරන්න ඕනේ කියලා හිතනවා. දැන් අංජලී බොහොම වෙලාවක් තිස්සේ හරි නිහඬයි. අංජලි අපි සින්දුවෙන්ම හඬ අවදි කරමුද ඔයාගේ දැස්සද ඇයි මේ දෙන්නයි නෑනේ ආ මේගොල්ලෝ අර කුසු කුසු ගාන් හිටගෙන සරේ අතේ කොට මේ එක පාට මේ විදිය හා තරු රැනකෝ දදනේ දඟ කරන හඳ පානේ කෝ නොමකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවෙ ඔබේ උහදේ දුන්නකෝ ඉංගි මරණ තරු රැනකෝ දදනේ දඟ කරන හඳ පානේ කෝ නොමකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවෙ ඔබේ උහදේ දුන්නකෝ රඟපාන සමනලු උසේ හිකිලෙන මන්දාර මේ ඔබ හිතන සිතුවෙල්ලේ නාදරය ඉල්ලන්න ඔබ එවුව දේ දුන්නකෝ හදා දුන්නා කස්සේ අඳුරේද සැඟවීද නොපෙනීද දේ දුන්න මැකිලාද කෝ හදා දුන්නා කස්සේ සැඟවීද නොපෙනීද දේ දුන්න මැකිලාද කෝ ආකාශේ වෙයි කඳු දෝ දුක් දෙන්න ඔබ ආවාදෝ ආදා දුන්න ආකාශේ අඳුරේද සැඟවීද නොපෙනීද දේ දුන්න මැකිලාද කෝ වෙනන රන් කෙද්දකෝ සසරේ සනසන හිමි වෙන්නකෝ සිල්වි
විඳින පෙම්සිඳු පෙම්පාට මල් රේණු අය දින දේ දුන්නකෝ නෙත් විඳින සිහිනේකෝ තුරුලේ නවතින ඉර දෙන්නකෝ දුක හිතන උණු කඳුළු සදාලා නැහෙන්න ඔබ මැව දේ දුන්නකෝ රංගපාන සමනලු සේ ඉගිලෙන මන්දාරමේ ඔබ හිතන සිතුවෙලේ නාදරය ඉල්ලන්න ඔබ එව්ව දේ දුන්නකෝ
විකසිතයි මුකුලිතයි නීවිතයි එන පිටයි සිනමියේ අඳුරේ ගලයි සිනමලොවේ මායා වැතිරේ නීලනුවන් අඳුළු තීරේ නීලනුවන් අඳුළු තීරේ නීලනුවන් අඳුළු තීරේ आत्मा लेन की तमान के आदरणीय पिया विधि हेट मयूर अत्र मे उबे पिया मंगित संगीत क्षेत्र अनुदशके आरंभे असु नमे काल सीमा विधा सुहसक तारुण्ये සිහින කුමරෙක් බවට පත් වෙලා හිටියනේ ඒ කාලේ. තාමත් තින්. තාමත් තින්. තාමත් තින්. වර්ධ මෙහෙම අදහසකින් නෙවෙයි කිව්ව මම කියන්නේ මේ මයුර ඊළඟට ඒ පියවරට යන්න ඕනේ කියන එක මම කියන්න හදන්නේ. දැන් කොහොමද මොන හරි එහෙම සැලැස්මක් තියනවද තාත්තගේ එහෙම ආශිර්වාදයක් එක්ක යන සැලැස්ම කොහොමද ඉස්සරහට? ඕ ඒ කියන්නේ එයා තරම් ඉතින් ඇත්තටම එහෙම සින් කරන්න බෑ. ඒක ලේසි වැඩක් නෙවෙයි නේද? මට පුළුවන් ඉතින් මම සින් කරනවා. දැන් සින්දු හදලා තින්නේ මගේ අවුරුද්දේ තැලක මගේ සින්දුව මම හදලා තින්නේ දාන්න ඉන්නේ කියලා දැන් මේක මේ අවුරුද්දේ කියන්නේ ඒක තමයි අනිවාර්යයෙන් ජනවාරි පෙබ්‍රවාරි විදි දානවා ගිය පාර කිව්වා මේ කොවිඩ් නිසා තමයි පොඩ්ඩක් ඔක්කොම හෝල් වෙලා තියෙන්නේ කියලා දැන් මේ පාර එක්ස්කියුස් කියන්න බෑ ඕ දැන් ඊට පස්සේ දැන් බෑන්ඩ් එකේ වැඩ කරගෙන යනවා තාත්තගේ බෑන්ඩ් එක ඒක නෙක්ස්ට් ඉයර් ඉතින් තාත්තගේ දැන් එයාගේ ෂෝස් නේ අපි එයාගේ සින්දු ටික තමයි ඔක ගහන්නේ තව ප්‍රශ්නයක් තියෙනවා රුවන්. දැන් ගිය පාර යනකොට එක අතයි ටැටූ එකක් තිබ්බේ. දැන් මේ පාරේදී මේ අත් දෙකෙම ටැටූස් තියෙනවා. ඔය ගැන කතා කරන්න මේ ඉන්න අය කෙනෙක්. ආ ඒ ගැන කියන්න විශේෂම ලිහිලි. නංගි මං අලුත් ටැටූ එකක් ගහුවා චුට්ටක් ප්‍රෝග්‍රෑම් එකේදී කියලා මතක් කරන්න එක කට්ටියට අහන්න කියලා. ගිය පාර මම අර කරාබු දෙයක් දාගෙන ආවත් කියලා කිව්ව කො ටැටූ එක පොඩ්ඩක් බල. හොඳට බලන්න මල්ලි නැත්තම් ඒක ආය හම්බෙන්නේ නැති බලන්න. ඒක මහින්ද ටැටූ එක ගහපු අලුත තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? ඌනේ පොඩ්ඩක් අර ලයිනලා තියෙන්නේ. පොඩ්ඩක් ඒක තාම වීලීගෙන නේද වීලලා තියෙන පොඩක් තාම මොකක්ද ඒ ටැටූ එකේ දැන් ටැටූ එකක අදාසක් කුරුළු පිහට්ටක් කුරුළු පිහට්ටක් ෆෙදර් බෑන්ඩ් එක නම ෆෙදර්නේ ඔව් දැන් මයුර දැන් ඔය කුරුළු පිහට්ටුව දැකලා මේ කෙනෙකුට ඉස්සෙක් ගන්න ඕනේ කියලා ආ ඕ දැන් මේ මෙයාට ඉස්සෙක් ගන්න ඕනේ කියලා මේ අතේ වෙන්න මෙතන පොඩියට දැන් අංකල් ප්‍රශ්න කියලා තමයි කිව්වේ දෙරි හඬ අවදි කරන්න පොඩ්ඩක් ඈ බොරු බොරු ඒක මාත්ම මේ වෙන සත්තු නැතුවද මේ ඉස්සෙක් ගන්න කියලා ටැටූ එකක් ගන්න කිව්වම රෙදි ටිකක් එක්ක මෙලියෙන් දෙනවා ආ යන්න ගිහින් ගහ ගන්න. ඒක නුට්ට දානවා gedri. ආ එන්න එපා කියලා. හොඳයි. සිරිනි අපි සිරිනි එක ටිකක් කතා කරේ අඩුවෙන් කියලා හිතනවා. ඉතින් සිරිනි කොහොමද දැන් අධ්‍යාපනයේ පස්සේ ඔයාගේ බලාපොරොත්තු ඔයාකෝ සංගීතයත් එක්ක ඉන්න ගමන් මම කැමතියි අනිත් අයව සුවපත් කරන්න සංගීතයෙන් වගේම අනිත් පැත් වෙදකම වෙන සුවපත් කරන්න කැමතියි කියලා. ඉතින් ඒ හැරුණකොට දැන් gedrin ඔයාලට කියන්නද සංගීතය කරන්න මේ පැත්තට යන්න කියලා gedrin තියෙන කමෙන්ට් එක මොකක්ද? එහෙම එහෙම බල කරන්නේ නැහැ. ඒ කියන්නේ මං කැමති පැත්තකින් යන්නේ කියලා තමයි කියන්නේ. පොඩි කාලේ ඉඳලා මං එක එක පැත්තෙන් වැඩ කරනවා. ඒ කියන්නේ crafts පැත්තෙන්. ඒ කියන්නේ හැම පැත්තෙම පුළුවන් දෙයක්. ඉතින් මට නිදහස තියෙනවා මගේ දේ කරගෙන යන්න. හොඳයි. 90 දශකයේ අපි මෙහෙවින් ආදරය කරන ආදරණීයම කටහඬ හිමි ඔහු ජගත් වික්‍රමසිංහ. ඔහුගේ දියණිය සිරිනි වික්‍රමසිංහ. ඉතින් ඔබේ ආදරණීය හඬ අවදි කරන්න තමයි අපි දැන් ආරාධනා කරන්නේ. දැක්කද? tisunu uturayana premaya tisvana tisunu uturayana premaya pinda mamalo hadatin pinda mamalo hadatin Thank you.
සොකන්නට බැරි ලෙස බැඳිලා හිත මගේ බැඳිලා නුඹ හා බැඳිලා ආපසු ගන්නට බැරි ලෙස බැඳිලා නුඹ ලෝකයේ සිර වියද දෙක බැඳුණු ආදරේ
අන්න යමුද පෙම් උරුවක නැගීලා අපි අන්න යමුද පෙම් උරුවක නැගීලා ඉරි කවදි සිනහඳට වැනුණු ආදරේ ඇගේ අහංකාර බැල්මට බැඳි ආදරේ 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 ඉරි කවදි සිනහඳට වැනුණු ආදරේ अहंकार बलमट बदियादरे आदरे आदरे तेरी कवड़ी सुना हनु देख बेनु आदरे ओशाद रणतुंग बहुम म्यूरु अनाकते ना सी आगे ये देर बहुम उपरी में साधारण करा ही लपड़े हितना ओशाद टिका कथा करो ते हम දැන් ගොඩක් කලාවට සඳානා රණතුංග කියන්නේ හොඳ ගායන પરම්පරාවක් සංගීත ශිෂ්‍යය සම්බන්ධ પરම්පරාවකින් එන. ඒ කියන්නේ ඔබේ අම්මා නේ. එතකොට දැන් තාත්තයි අම්මයි ඔෂාට කොහොමද දෙන සහයෝගය කලා ශිෂ්‍යය වැඩ කටයුතු වලට ජීවිතේ ගමන යන්න කොහොමද දෙන සහයෝගය? අතරම ලොකු සහයෝගයක් දෙනවා. අම්මා තමයි ගොඩක් කලාවට ඉතින් මාව උනන්දු කරන්නේ මං අර. ඉස්සරහට මං කිව්වා වගේ ඉතින් වැඩි උනන්දුවක් තිබ්බේ නැති නිසා. ඉතින් මේ 100ත් පුෂ් කරනවා නිතර. ඉතින් තාත්තත් ඉතින් ඒ විදිහටම දැන් වැඩි උනන්දුවක් තිබ්බේ නැහැ කියලා කිව්වා මේ ඔෂාත්. දැන් මේ උනන්දුව ඇති උනේ කොහොමද ඔයාලට දැන් මේ මියුසික් කරන්න ඕන කියන අදහස කොතෙන්ද දාවේ? කියන්නේ එහෙම මේ අමුතුවෙන් අදහසක් ආවෙ නේද කොහොමත් කරගෙන ගියා. අර ලොකුවට මම ඒ කරේ නැහැ. අලුතෝර හොඳ බලාපොරොත්තුවක් ඇතුව ගමනක් යන්න පුළුවන්. ඔව් පුළුවන්. විශ්වාසයක් තියෙනවා. හරි අපි සුබ පතනවා හැම වෙලකට උතුන. දැන් එතකොට මේ පැත්තෙන් ඉන්න අපේ ආදරණීය චමත් චමුපති පෙරේරා චමත්ගේ හිනාව තවව නැවතිලා නේ. ඔව්. දැන් චමත් දැන් අර මේ මේ විනුජ එක්ක තියෙන මිත්‍රත්වයේ නිසා මං අහන්නේ දැන් සංගීතයට සම්බන්ධ අලුත් දේවල් කරන්න දැන් ලෝකේ දකින්නනේ ඕගොල්ලෝ. ඔව්. පරණ પરම්පරාවට වඩා අලුත් પરම්පරාව විදිහට තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා ලෝකේ ගොඩාක් දකින්න. ඔව්. එතකොට හොඳ දේවල් සංගීත ක්ෂේත්‍රයට කරන්න සීයලාගෙන් තාත්තලාගෙන් මේ එන දේවල් තවත් හොඳ දේවල් විදිහට ඉස්සරහට අරයන්න මොනවද සරස්මක් තියනවද අදහසක් තියනවද? දැන් අපි දෙන්නගේ එකතුයෙන් මේ මේ ප්ලෑන් එකක් තියනවා කිව්වොත් දැන් මගේ මම බලාපොරොත්තු වෙනවා විංජත් විංජත් මියුසික් කම්පෝසර් කෙනෙක් විදිහට මියුසික් ප්‍රොඩියුස් කරනවා. එතකොට මගේ සින්දුවක් මම එයාට දාලා තියෙන්නේ. දැන් මෙයා මේ දස්සල ওই බෑන්ඩ් වැඩත් එක්ක ඔය කොහොමද ගොඩක් බිසි. දැන් මතකවද දැන් ඔයත් බෑන්ඩ් එකක් පටන් ගන්න යනවා කියලා ඇත්තද? ඔව් ඔව් මගේ දැන් බෑන්ඩ් මෙම්බර්ස් ලොක්කව දැන් ෆික්ස්ලාද අපි ප්‍රැක්ටිස් එකක් පටන් ගන්න තියෙන්නේ. දැන් බෑන්ඩ් එක ගොඩක් දුරට අපි ලබන අවුරුද්ද මුල ජනවාරි වල වගේ ලොන්ච් කරන්න හිතන් ඉන්න ඔය එක්කත් එක්ක බෑන්ඩ් ඒ වැඩත් එක්ක තුනම උතර වැඩ. එතකොට අර මං කම්මැලි කිව්ව එකට මම එතකොට නම් පොඩ්ඩක් වැඩ තියෙයි මට. වැඩ තියෙයි නේ. දැනට මේ චමත් සංගීතයට ලොකුවට සම්බන්ධ නැත්තම් මොනවද අධ්‍යාපන කටයුතු කරනවද නැත්තම් මොනවද? ඔව් මම දැන් ආයේ මේ ලබන දැන් ජනවාරි ඉන්ටේක් එකේදී මගේ ඔඩියෝ ඉන්ජිනියරින් මේ පටන් ගන්නවා. ආ. දැන් ඒක දැන් පටන් ගන්නත් එක්ක ඒකත් වැඩ. එතකොට බෑන්ඩ් ඒත් වැඩ. එතකොට දැන් මෙච්චර කල් ඔය කරපු ඒ ඒ ඔක්කොම ඒකිනේ ඔක්කොමත් එක දැන් ඊළඟ අවුරුද්දේ තනිකර මියුසික් වලටම තමයි මේ මම එන්නේ. ඒ මියුසික් මම තමයි කරන්න ඉලා next year ඉඳන්ම. ඒ කියන්නේ සරස්මක් ඇතුව තමයි හැමදේම කරගෙන යන්නේ නේ. අනිවාර්යයෙන්. ඒකට යාළුවගේ සහයෝගය සහ තවත් යාළුවෝ ඉන්නවනේ ගොඩක් නේ. නදිමල් පෙරේරා හැම හොඳ යාළුවනේ නේ. ඔව්. හොඳ ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. හරි අපි මේ අංජලිත් එක්ක කතා කරත් හොඳයි මේ චුට්ටක් කියලා. ඔව්. අංජලිත් පොඩ්ඩක් කතා කරේ අඩුවෙන්. අංජලි ළඟදිම කරපු අමතක කරන්න බැරි සිදුවීම් මොන හරි තියෙනවද? දැන් ගිය පාර ප්‍රෝග්‍රෑම් එකේ මට මතකයි එකක් නෙමෙයි ගොඩක් තිබ්බා. ලඟදීම කරපු අම්මගෙන් වැඩිපුරම බැනුම් අහපු වැඩේ මොකද්ද? බැනුම් නම් හැමදාම අහනවා. මට පළවෙනි වතාවට මේ ඊයේ පෙරේද ස්ටේජ් එක මයික් එකකින් කරන්ට් ඇදුනා. අම්මෝ නෑ. ඉතින් මොකද මේ? මොකද ඉස්සලම උර් ගෑවා. ඉතින් මං එච්චර හිතුවේ නෑ. මං නංගි දිහා බැලුවා. මං නංගි මායි අම්මයි තුන්දෙනාම ස්ටේජ් එකේ මං නංගි දිහා බැලලා මං ඒ කියන්නේ සිං කරන ගමන් මේ මම මේ මෙව පෙන්වුවා. ඒතර නංගි නිකන් අර ලංගෙ දෙන්නේ නැහැ මොකද්ද කියලා. ආ එක සැරයක් වුණා. වෙලා ඊළඟ සැරේ මේ සින්දු කියන ගමන් මම මේ කියන ගමන් මම මේ මල්ල ගත්තා අනිත් අතින්. ඊට පස්සේ මේගොල්ලෝ කියන් ගියා සින්දුව. අර මූණ දෙන්න ලැබෙන්නේ මේ වගේ ට්‍රාන්ස්ෆර් චැනක සිදුවීම් වලට මයි. කියලා වැඩන්නේ. ආ කියන්නේ මං හරි බයයි කරන්ට් වලට. මං හරිම බයයි කරන්ට් කියන දෙයට මං හරි බයයි. මං සමහර වෙලාවට අර මේ ස්විච් එක දාන කොටත් අර එලියක් වගේ එනවනේ. එතකොට මම රබර් සිරප්පුවෙන් ඒ ස්විච් දාන්නේ. මම එච්චර බයයි.
ඉතින් මට කරන්ට් වැදුනා කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න පණ ගියා හරි ඔහොම තමයි ඉතින් අංජලීට වෙන අකර දැබ්බයන් දැන් මේ හැම කතාවක් එක්කම අපිට අවසානයටත් යන්න ළඟ 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 වෙලා බොහොම ඉක්මනට ගත වෙගෙන යන නිසා අපි විනුජට අපි හඩක් අවදි කරමු විනුජටද කතා කරන්න විනුජට අපි ආරාධනා කරනවා මියුරු හඬින් ගීතයක් ගායනා කරන්න කියලා සජී අපි වැඩසටහනේ අවසානයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ අවුරුද්දෙත් අපි තරුදරු වැඩසටහන බොහොම සාර්ථක කරා. හැමදෙනාම සතුටු වුණා. සතුට වැඩි වෙන්න අපි තවත් මෙන්න දීලා තියෙනවා.
හිරු තරු දරුව වැඩසටහනට සහභාගී වෙච්ච හැම කෙනෙක්ටම MD වෙතින් තෑගි පාර්සල ලබා දීලා තියෙනවා. MD ගැනත් මතක් කරන්න ඕනරුවන්. MD jam, MD sauce, MD cordial, ඒ වගේම MD nectar, පළතුරු බීම, MD jelly, MD pudding මිශ්‍රණ ආදී මේ හැම දෙම තියෙනවා මේ තෑගි පාර්සල එක ඇතුලේ. ඉතින් චමක් ගෙදර ගිහින් පුළුවන් මේ හැම දෙම රස විඳින්න. ඉතින් රුවන් අපි අවසාන වශයෙන් වැඩසටහනට ඇවිල්ලා ඉන්න. යන්න කලින් අපි හැම කෙනෙක් එක්කම පොඩි වචනයක් හරි කතා කරන්න ඕන. අද දවස ගැන චවත් මොකද හිතෙන්නේ? ඔව් දවස ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ ආයිත් මට මේ පාරත් ඉන්වයිට් කරපු තැන්ක් යූ ඔයගලන්ට. එතකොට මේ අපි හැමෝටම ඒත් එක්කම මේ මුළු ලංකාවේ මුළු ලෝකෙටම සුබ නත්තල සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඔයගලන්ටත් ප්‍රාර්ථනා කරනවා හැමෝටමත් එක්ක. අපි වැඩකට සියල්ලක්ම ප්‍රාර්ථනා කරන සාර්ථක වෙන්න කියලා. ඒ වගේම අංජලි අංජලි කැපතර දැන් හරි. Thank you so much මේ අවුරුද්දෙත් ඉන්වයිට් කරාට. ඩිසెంబර් මාසේ එනකොටම මේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් තමයි ඉතින් බලන් ඉන්නේ ආවා මේ අවුරුද්දෙත් ඉන්නවද කියලා. ඉතින් Thank you so much හිරු. ඒ වගේම හිරු බලන හැමෝටම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. වීනජ මොකද හිතන්නේ අද දවස ගැන සතුටුද? හරිම සතුටුයි අද දවස ගැන. Thank you so much හිරු මාව මට ඉන්වයිට් කරාට හැමෝටම. මේ හැමෝම හම්බෙච්ච එක සෑහෙන සතුටුයි. සාව දෙන්නත් ගිය අවුරුද්දට පස්සේ මේ හම්බුනකට හරිම සතුටුයි. ඉතින් අර සමත් කිව්වා වගේ හැමෝටම සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. හොඳයි. සිරිනි හැමෝටම Thank you මට ආරාධනා කරාට මේ අවුරුද්දෙත්. හැමෝම කිව්වා වගේ තමයි කියන්න තියෙන හැමෝටම සුබ නත්තලක්. සහ සුබ අලුත් අවුරුද්ද හැමෝගෙම කටයුතු හොඳට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපිත් ඉතින් මේ පැත්තේ හැමදෙනාටම ප්‍රාර්ථනා කරන්නේ එන අවුරුද්ද අලුත් අවුරුද්ද 2023 වසර සාර්ථක වෙන්න කියලා. මේ පැත්තේ විතරද? සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතුමියට පුතුම කලබලයක් නේ තියෙන්නේ අනේ අම්මා. ඒක තමයි මගේ මේ පැත්තේ විතරක් කියලා බේරෙන්න ලැබෙන්නේ. ඔය ලේසියෙන් බේරෙන්න බෑ. ඔන්න පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. අද දවස ගැන බලාපොරොත්තු වෙනවා. මම ඇත්තටම අද ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුතියි මට මේ පාරක් ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරාට. ඉතින් හැමෝටම ඔය දෙන්නට මේ හැමෝටම සුබම සුබ නත්තලක් ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. බොහොම ස්තුතියි එසෙන් වේවා. බයර. බයර. කොහොමද සතුටුද? ඉතින් මේ පස් දිනාම කිව්ව දේ තමයි සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම කරන වැඩ කටයුතු සිරුරේ සාර්ථක වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සුබ නත්තලක් හිරු එකටත් සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය දෙන්නටත් එහෙමයි. බොහොම ස්තුතියි බොහොම. ඒක තමයි. හරි. Thank you. සිත්නි බොහොම ස්තුතියි ගිය පාර වගේ මේ පාරත් ආරාධනා කරාට. ඉතින් අනිත විශ් කළා වගේ මාත් බලන් ඉන හැමෝටම සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔෂාත් අන්තිම වෙලාවේ මොකද හිතෙන්නේ අද දවසේ? ආරාධනාවට බොහොම ස්තුතියි හිරු එකටත් ඕගලන්ටත් හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අට දෙනාගේම හැම දෙයක්ම හැම සිහිනයක්ම සබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අවුරුද්දේ අපි මුණ ගැහෙනකොට එතකොට දෙවන තුන්වන පරම්පරාව නියෝජනය කරන මේ හැම කෙනෙක්ටම තාරකාවන් වෙන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හිරු වෙනුවෙන්. බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම අද දවසෙත් පැමිණියාට. එහෙනම් ඉතින් MD වෙතින් පිරිනමන තෑගි පාසලේ ලිහිණිටම දෙනවා නේද දැන්? ලිහිණි සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම ළඟ වාඩි වෙනවා මගේ. මොකද සංකේතාත්මකව මේක හම්බ වෙනවා කියලා දන්නවනේ මුලින්ම. අනිවාර්යයෙන්ම ඒත් එක්කම MD ගැන මම ආයෙමත් යන්න කලින් මතක් කරන්න ඕන රුවන් MD jam sauce ඒ වගේම cordial MD nectar පළතුරු බීම MD jelly MD pudding මේ හැම මිශ්‍රණයක්ම තියෙනවා. ඉතින් අද දවසේදී සහභාගී වෙච්ච හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. අපි MD වෙතත් ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන්. ඉතින් අද මම හිතන හැමදාම සතුටින් කාලය ගත කරා. තව එක්කෙනෙක් ඉන්නවා අපිට ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ආදරණීය සංගීත කණ්ඩායම කෂින් විශ්වනාත් ප්‍රමුඛ බොහොම ස්තුතියි. ඔව්. ඉතින් මේ හැමදාටම ස්තුතිවන්ත වෙමින් නැවත වතාවක් අපි ප්‍රාර්ථනා කරන හැමදාගේම වැඩ කටයුතු සාර්ථක වෙන්න 2023 වසරේ හිතන පතන හැමදේම සාර්ථක කරගෙන කලාව තුළින් ඔබ අධ්‍යාපනය ලැබන ශේෂ්ත්‍රවලින් හැම පැත්තින්ම රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ඔබ වෙනුවෙන් ජීවිතේ සාර්ථක කරගන්න කටයුතු කරන්න ලැබෙන්න කියලා. ඉතින් එහෙනම් අපි සමු ගන්නවා. ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තුවක් තියෙනවා තරුදරු වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. දවසින් දවස කට්ටිය වයසින් මුහුකුරා යනවා නේද? ඉතින් ඒ වුණත් අපි කොහොමත් අවස්ථාව හම්බ වෙනකොට සම්බන්ධ කර ගන්නවා. එහෙනම් ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක අපි සමු ගන්නවා. සජින අපි ගිහිල්ලා එමුනේ. ඔව්. හැමෝටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන අවුරුද්දේ මේ විදියටම වෙන ගැහි මේ බලාපොරොත්තුෙන් අද දවසට වැඩසටහන මේ විදිහට නිමාවටපත් කරනවා. අපි අවසාන වශයෙන් අවස්ථාව දෙන්නේ ලිහිණි ඔබට ඔබේ හදාවිදිකරන්නේ
Chicago.